රයිට් මූලික වටය සඳහා 25යි ඒකෙන් 12 දෙනෙක් තමයි දෙවෙනි වටය සඳහා සුසුකම් ලැබුවේ එහෙනම් දෙවෙනි වටය සඳහා සුසුකම් ලැබුව ප්‍රමාණය මුළු සංඛ්‍යාවේ භාගයක් විදියට අහන එතකොට අපිට කියන්න පුළුවන් 12 දෙනෙක් තේරිලා තියෙනවා 25කින් එහෙනම් අපිට ඒක භාගයක් විදියට කියන්න පුළුවන් 25න් 12යි කියලා 25න් 12යි මුළු 25 දෙනෙක්ගෙන් 12 දෙනෙක් තමයි මේකට මේ තේරිලා තියෙන්නේ දෙවන වටේට තෝරා ගන්නා සංඛ්‍යාව මුල් වටේට සහභාගී වූ අයගේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. හරි. එහෙනම් ප්‍රතිශතයක් ලෙස දක්වනකොට ඔගොල්ලෝ ගන්නවා භාගය මේක වැඩි කරන්න ඕනේ 100 න්. නේ භාගය වැඩි කරන්න ඕනේ සියෙන් එතකොට තමයි ප්‍රතිශතයක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මෙතන 25 ඉන්නේ හරේ නේද? හරේ ඉන්නේ 100 ඉන්නේ ලවේ. මං කියන්නේ පූර්ණ සංඛ්‍යාව ඉන්නේ ලවේ කියලා. රයිට්. එතකොට අපිට මේක බෙදන්න පුළුවන් මෙතන 25 සරච්චක් කරෙන් 25 ඒවා 1යි 100 25 ඒවා 4යි කියලා. ඒ නිසා උත්තරේ ගන්න පුළුවන් दोलसरा खतरेस अटाई किय विशिपहन दुलाई किया सीएट हतलेस अटाई अरे राइट इलांट पश्चिम प्रश्न की खंडांग तलेक अदीन मोटर तेक असंपूर्ण रूपे मेके दिन मेम रूपे खंडांग तलेक एंदगंडल मेक खंडांग तलेक एंदगंडल अभी अभी मेक मेम तीन हितम कद हरी हतराई हत पटिपाटिक युगले दिन्े कवर लक्ष्य मोन लखन की हनवा हतराई हत दिन्नी हतराई हत डी डी अगुर तमाम डी डी अगुर එනම් මෙතෙන් දෙන්න ඕනේ D අකුර D අකුර තමයි එන්න ඕනේ ඊළඟට කියනවා A P B C E F ලක්ෂවල ඛණ්ඩාංක පටිපාටිගත යුගල ලෙස ලියන්න හරි එනම් මම ඒක මෙතෙන්ට ගන්නවා A P B C E F ඒ දි ඒගොල්ලෝ දීලා තියෙන පිළිවෙල තමයි අපි ගන්න ඕනේ හරි එතන මේක සමානයි A ලක්ෂය තියෙන්නේ 1 1 P ලක්ෂය තියෙන්නේ 3 1 B ලක්ෂයේ තියෙන්නේ 9යි 1. ඊට පස්සේ C ලක්ෂයේ තියෙන්නේ 8යි 7. නේද? सी सी तीन अटाई हते में कंप्यूटर टेबल लेके अच्छा रेंज लांग इतना तीन और बैटरी चार्ज करने का उतना उड़े तो फोन तीन का इतना तीन और बैटरी सुधु पर बैटरी अभी कारण इंटक का हरे इड बस से ई लक्ष्य इन्ने एक्स वाला देखे वाई वाला हतरे එක්සල දෙකේ y වල 4
හරි දෙකේ හතරයි ඊට පස්සේ F ලක්ෂය තියෙන්නේ F එකේ හතරයි එකේ හතරයි ඔන්න පටිපාටිගත ලක්ෂයන් ටික තුන්වෙනි ප්‍රශ්නට අදාළයි ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්න තමයි පිටිපස රෝධයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංකය පිටිපස රෝධයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංකය 7යි එක නම් කේන්ද්‍රයේ ලකුණු කර රෝධය අඳින්නලු හරි ආයතන කේන්ද්‍රය අපි හිතමු කේන්ද්‍රය අපි රතු පාටින් ලකුණු කරමු 7යි 1 x වල 7 y වල 1 ඒ කියන්නේ මෙන්න මෙතන තමයි කේන්ද්‍රය එතන රෝධය අඳිමු අපි එහෙනම් රෝධය ගමු කේන්ද්‍රය නම් මෙන්න මෙහෙම उत्तर හරි හය වෙනි ප්‍රශ්නේ array 6ක් වෙන වෘත්තයක් නිර්මාණය කරන්නලු ඒ තුල සවිධි ෂඩාශ්‍රයක් වෘත්තය තුල සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන හැටි ගැන අපි කතා කරා එම ෂඩාශ්‍රයේ සෑම පාදයක් මතම සම්පාද ත්‍රිකෝණයක් දෙකෙන් නිර්මාණය කරන්නලු හරි सेंटीमीटर हाई कट मेघ हदागर अभी उड़ते हैं සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. දැන් අපි සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරනකොට ඕගලන්ට මතක ඇති අපි කරපු දේ සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරේ කොහොමද මේ array දුර වෙනස් කරන්නේ නැතුව හරි array දුර වෙනස් කරන්නේ නැතුව අපි මේ එක ලක්ෂයක් මත
වෘතය මත කවකට තුඩ තියලා අපි ඇඳා පොඩි චාපයක් මෙහෙම. ඊට පස්සේ අපි කවකට ගෙනිච්චා එතෙන්ට. හරි. දුර වෙනස් කරන්නේ නැතුව අපි වෘතය මත ඔන්නෝම චාප ගහගෙන යනවා. पटांगन मेतन मिथन तिपट पास इलांदी दुर्बोटक विनाशन मेत हर निश्चित में तेनाली सामान दुर्वलिंग दूर सामान दूर को विना या कर යాగරාට පස්සේ වෘතයේ ඇතුලේ ඇඳෙන ඔය රේඛාවට රූපයට අපි කියන්නේ ෂඩාශ්‍රයක් කියලා. ඔන්න ඒ තුල සවිදි ෂඩාශ්‍රයක් අපි නිර්මාණය කරා. එම ෂඩාශ්‍රයේ සෑම පාදයක් මතම සමපාද ත්‍රිකෝණයක් බැගින් බාහිරට නිර්මාණය කරා. සමපාද ත්‍රිකෝණයක් බැගින් නිර්මාණය කරන බාහිරට. එහෙමනම් අපිට ගන්න වෙන්නේ දැන් ඔය ෂඩාශ්‍රයේ පාදයක දිග අපි ගත්තොත් එහෙම හරි. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ටනේ දුර. රයිට්. ඔන්න ඔය දුර පාවිච්චි කළා තමයි අපිට අඳින්න වෙන්නේ මේ සමපාද ත්‍රිකෝණ. දැන් ඔයගොල්ලෝ දන්නවා සමපාද ත්‍රිකෝණ අඳිනකොට හරි. මෙතන තියලා චාපයක් ගැහුවා. शीर्षे दिब्ब පිටත දුර වෙනස් කරන්න නැතුව අපි මෙතනින් තියමු सेंटीमीटर हाई ने देंगा ना उन्हें अभी उन्हें करते सेंटीमीटर हाई 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 तो बसे कम कट में तो नहीं दिखा तो ये चापे चेदने वाले विदर अभी चापे आ कहाँ चेदने उन्हें नहीं ना आई में तो नहीं तीली वाला
චාපයක් කියලා. හරි. රයිට්. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ දුර යා කරන්න. මෙතනයි මෙතනයි යා කරන්න. හරි. ඔන්න ඔය විදිහට හැම පාදයක් මතම අපිට චාප ගහ ගන්න වෙනවා ඉස්සෙල්ලා. එහෙනම් මේ ලක්ෂ්‍ය මත තිබ්බ දුර වෙනස් කරන්නේ නැහැ නේ අපි දැන්. चापटी गहिटिया මේ තුලින් තිබ්බා වචා මෙතනින් තිබ්බා මමද චාපේ ගියා ඉතින් මේ පැත්තෙන් චාපේ ගහන්න පුළුවා එහෙම ඉතින් මෙතනින් තියලා ඒ චාපේ කපන්න පුළුවන් මේ පැත්තෙන් තමයි අපිට චාපයක් ගහන්න වෙනවා. මම පී චාපෙත් ගහනවා. හරි ඊට පස්සේ පොඩ්ඩක් ඇද වුණා මේක රූපේ හැට මෙහෙට වුණා ඔන්න ඒ විදිහට මේ ලක්ෂ්‍ය වල තියලා අඳින විදිහ පුරුදු වෙන්න මේ ශීර්ෂ වල ඉඳන් ෂඩාශ්‍රේ විදිහට රේඛා ගන්න හරි එවිට ලැබෙන විශාලතම ත්‍රිකෝණ යුගලයෙන් එක් ත්‍රිකෝණයක පරිමිතිය සොයන්න විශාලතම ත්‍රිකෝණ යුගලම එතනදී ලැබෙන විශාලතම ත්‍රිකෝණ යුගලය කියන්නේ මෙන්න මේක හරි
විශාලම ත්‍රිකෝණ යුගලයක් කියන්නේ මෙන්න මේකට. මෙතන ඉඳන් මෙතෙන්ටයි මෙන්න මේ ත්‍රිකෝණ යුගලයක යුගලයෙන් එක් ත්‍රිකෝණයක පරිමිතිය හරතර මේ එක ත්‍රිකෝණයක පරිමිතිය හොයනකොට හරි අපි ඇන්දේ මේ ත්‍රිකෝණයක මේ මේ පොඩි ත්‍රිකෝණයක එක පාදයක දිග ගත්තේ ෂඩාශ්‍රයක අරයෙන් ෂඩාශ්‍රයක අරයෙන් ඒ කියන්නේ මේ ෂඩාශ්‍රයේ පාදේ මෙන්න මෙයා 6යි කියලා තමයි අපි ගත්තේ. එහෙනම් මෙයා 6යි මෙතනත් 6යි. සෙන්ටිමීටර 6 ගන්න එක. එතකොට මේ දිග 6යි මේ කොටසත් 6යි මේ කොටසත් 6යි. එතන මේ එක පාදයක දිග වෙන්නේ ඔය අපි ඇඳපු ත්‍රිකෝණයේ එක පාදයක දිග මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග වෙන්නේ 6ව 3ක්. එතන 6ව 3ත් 18යි. එතකොට මේ කැලලත් 10 8යි. මේ කොටසත් 18යි. එතකොට උත්තරේ වෙන්නේ 18 ඒ 18ව 3ක්. 18ව 3ක් කීයද? 10 10 36යි. 36 18යි 54යි. සෙන්ටිමීටර වලින්. හරි. සමබාධ ත්‍රිකෝණ 6හි තනිව පිහිටි ශීර්ෂය යාකල විට ලැබෙන රූපය කුමක්ද? ආ සම්පාද දැන් මේ ගොල්ලන්ව පොඩ්ඩක් හරි කැහට ගන්නම්. සමපාද ත්‍රිකෝණයේ තියෙන ශීර්ෂ ටික යා කරන්නලු. අපි ඒ ටික යා කරමු. මෙන්න මේ ශීර්ෂ ටික යා කරන්න කියන්නේ. මෙතන ඉඳන් මෙයා 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 හරි. මොකද්ද ලැබෙන රූපේ බලන්න පාද කීයද කියලා. 1 2 3 4 5 6යි. පාද 6ක රූපයක් ලැබෙන. පාද 6ක රූපයක් ලැබෙන. එහෙනම් එයා තමයි ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය. එයා ෂඩාශ්‍රය. හරි. එතකොට එහෙනම් මේක 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේක මේක පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය. රයිට්. ඔන්නම් තමයි නිර්මාණ කොහෙද ඔය නගින්නේ? හරි. ඊළඟ ප්‍රශ්නේ හත්වෙනි එක පරිමාණ රූප පාඩම පරිමාණ රූප පාඩම කරලා ඉවරලා ඒක කොටසට යමු. ඊට පස්සේ අටවෙනි එක මෙහි දැක්වෙන්නේ ඝන වස්තුවක පතරමකි පැත්තක දිග 6ක් වූ සමචතුරස්‍ර 6ක් ඒකේ තියෙනවා. එතකොට මේකෙන් අපිට හදන්න පුළුවන් ඝන වස්තුව මොකද්ද වෙන්නේ? අපිට හදන්න පුළුවන් ඝන වස්තුව වෙන්නේ මේකෙන් අපි දන්නවා ඝනකය නේ. මේකෙන් හදන්න ලැබෙන ඝන වස්තුව ඝනකය. එම ඝන වස්තුවේ ශීර්ෂ ධාර සහ මූණත් සංඛ්‍යාව සැලකමින් ඒවා ඔයිලර් සම්බන්ධතාවය තෘප්ත කරන බව පෙන්වන්න. හරි. ඔයිලර් සම්බන්ධයට අනුකූලයි කියලා පෙන්වන්නලු. හරි. ඔයිලර් සම්බන්ධයේදී අපි කතා කරේ ධාර ධන දෙක සමානයි ශීර්ෂ ධන මුහුණක් කියලා. හරි. එතකොට දැන් මෙයාගේ ඝනකය අපි දන්නවා ධාර සංඛ්‍යාව ඝනකයේ ධාර 12යි
තොට දන දෙක සමාන වෙන්න ඕනේ ශීර්ෂ තියෙනවා 8ක් දන මුහුණක් තියෙනවා 6ක් එතකොට 12යි 2යි 14යි සමානයි මේ පැත්තේ 8යි 6යි 14යි එතකොට ඔන්න ඔක සමානයි කියලා පෙන්වන්නයි තියෙන්නේ එහි එක් මුහුණතක වර්ගඵලය ලබා ගැනීමෙන් සමස්ත ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නලු. එතකොට පැත්තක දිග 6යි නම් හරි පැත්තක දිග 6යි නම් එක් මුහුණතක एक मोहनतक का वर्ग पाल है समानाई हाय वरक है समान है तीसरा है नहीं वर्ग सेंटीमीटर ये मनां समस्त घनवस्तु ये महान हुआ එමනිසා මුළු මුළු රූපයේ වර්ගඵලය මුළු රූපයේ වර්ගඵලය සමානයි 36 වරක් 6 36 ඒව 6ක් තියෙනවා वर्ग सेंटीमीटर मूलपृष्ठवर्गफले तुंसी असूहतर क्वन एवनिम घनवस्तु एक दिगहन एनाट होयान्नपुलवांग हरि मूलपृष्ठवर्गफले तुंसी असूहतर एक मुहूर्तक वर्गफले हरि एक एक मुहूर्त तक वर्ग पाले एक मुहूर्त तक वर्ग पाले हुए ने कहो तो मूल वर्ग पाले तुंसी असुहतर आई ना तुंसी असुहतर बेदन हुआ हाई तुंसी असुहतर हाई एम बेदन नो नितर तुंसी असुहतर हाई एम बेदन कोटा तुनटा हाई एवा ने हैं तीसरा टटा हाई एवा हाई आई देखा के तुरो विषय टटा हाई एवा हतर आई एना उन्ना एक मुहूर्त तक वर्ग पाले अभी टेन हुआ हेट हतराई वर्ग सेंटीमीटर के एक मुहून तक हेट हतराई वर्ग सेंटीमीटर हरि योट यमनिसा दारेक दिग दारेक दिग होने ධාරයක දිග හොයන්න වෙන්නේ කොහොමද අපි දන්නවා වර්ගඵලය ලැබෙන්නේ දිග වැඩි කිරීම දිගෙන් ඒ නිසා 64 වර්ගමූලයෙන් තමයි දිගේ වර්ගමූලයෙන් තමයි sorry දිග හම්බෙන්නේ 64 වර්ගමූලයෙන් හරි එතකොට 64 වර්ගමූලයේ ඔයගොල්ලෝ දන්නවා කීයද කියලා 64 හැදෙන්නේ අටවරක් 8ෙන් ඒ නිසා 64 වර්ගමූලය 8යි කියලා ගන්න පුළුවන් ඒ නිසා පැත්තක දිග
वर्ग सेंटीमीटर पैंत के दिखो वर्ग सेंटीमीटर है ना पैंत के दिखो अठाई सेंटीमीटर मूल पृष्ठ वर्ग पाले तुम से असु हाथ रहे ना बोले හරි ඊට පස්සේ ඝන වස්තුවේ පරිමාව දීලා තියෙනවලු පරිමාව 512යි කියලා හරි එතකොට අපි දන්නවා එම ඝන වස්තුවේ වර්ගඵලය 64යි කියලා ආවා එහෙනම් පරිමාව සමානයි වර්ගඵලය වැඩි කිරීම උස හරි දිග පළල උස තුනම අට ගානේ වෙන්නේ එතකොට නේ අපි දැන් වර්ගඵලය දන්නවා මේ වෙනකොට එ නිසා අපිට ගත්ත හැකි වර්ගඵලය 64යි 64 වැඩි කිරීම උස 8යි එතකොට 64 8ෙන් වැඩි කරාම 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි අටවරක්කය 48යි 48යි 3යි 51යි හරි නේද 512 එනවා නේද නෝ ඝන සෙන්ටිමීටර පරිමාව සමානයි වර්ගඵලය වැඩි කිරීම උස වර්ගඵලය 64යි එන 64 වැඩි කිරීම උස කියන්නේ 8යි එතකොට 512 හරි මම හිතනවා 8 වෙනි ප්‍රශ්නය එතකොට උත්තරේ ආපු විදිය ගැන පැහැදිලි ඇති කියලා ඔයිලර් සම්බන්ධය ඊට පස්සේ එක් මොහොතක වර්ගඵලය ඒ නිසා මුළු රූපයේ වර්ගඵලය ඊට පස්සේ ඒ වර්ගඵලයේම තියෙන ඊට වඩා වෙනස් වර්ගඵලයේ තියෙන මේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ තියෙන එක ධාරයක දිග හොයන්නේ ඔය නැහැටි හරි මම හිතනවා මේ කොටස් ටික පැහැදිලිද කියලා රයිට් ඊට පස්සේ 9 වෙනි එක හරි रूपे दक्वेन्नी प्रिस्मयं एहि त्रिकोणाकार पृष्ठ समद्विपाद वे मेन्न मे दिक्वल मे त्रिकोणाकार मुहुण समद्विपादय एहि ऋजुकोणाश्र मुहुणत्तुन वेन वेन मेंद एवाय मिनुम लिया दक्वन्नलु हरि ऋजुकोणाश्र मुहुणत् टिक ऋजुकोणाश्र मुहुणत् देकक समद्विपादयनि තර මෙන්න මෙහෙම එකක් තියෙනවා ඊට සමාන තව එකක් තියෙනවා දිගින් අඩු තව එකක් තියෙනවා හරි එතන මෙයා මේ පැත්ත චුට්ටක් වැඩිද මෙයාට වැඩි වෙන්න මෙයා 8යි මෙයා 6යි මේ පැත්තත් 6යි පළල මේ පැත්ත 8යි පළල මේ දිග නම් කොහොමද 10යි මේ දිගත් 10යි තුන් දෙනාගම දිග 10 ගාන වෙනවා දෙන්නෙක් පළල 6යි මේ 6 කියලා තියෙන්නේ මේ සමාන පෘෂ්ඨ දෙක ඉතුරු එක 8යි මේ 8ක් තියෙන එක එම මුහුණත් තුනේ වර්ගඵලය වෙන වෙනම සොයන්න. එතන මුහුණත් තුනේ වර්ගඵලය වෙන වෙනම හොයන්න කිව්වහම එකක් ඇවිල්ලා 10 වරක් 6 සමානයි 60යි. වර්ග සෙන්ටිමීටර් අනිත් කෙනත් එහෙමයි 10 වරක් 6 සමානයි 60යි අනිත් කෙනා 10 වරක් 8 එයා 80යි වර්ග සෙන්ටිමීටර් तो
මෙයාගේ වර්ගඵලය තමයි මෙතන තියෙන්නේ මෙයාගේ වර්ගඵලය මෙතන තියෙනවා මෙයාගේ වර්ගඵලය මෙතන තියෙනවා හරි ඝන වස්තුවක ධාර තව විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙයි එතකොට ආයි සම්බන්ධ වෙන්න ඝන වස්තුවක ධාර 10යි ශීර්ෂ 6යි තියෙනවලු ඔයිලර් සම්බන්ධය භාවිතා කරලා මුහුණත් ගන්න හොයන්නලු හරි එතකොට ඔයිලර් සම්බන්ධය කියන්නේ ධාර ධන 2 සමානයි शीर्ष धन मुहूर्त दार दहायला देख सामना शीर्ष हयाक्तन हयधन मुहूर्त अरे दहाय देखा दोलहाई दोलहती हय अडूनवा हय अडून पास सामनवा मुहूर्त ऐना मुहूर्त सामना हया